හැම එකවුන්ට එකක්ම ජංගම දුරකථනයක් කරා බැංකුවේ තියෙන තමන්ගේ ගිණුමට සම්බන්ධ කරනකොට අපි ඉදිරිපත් කරන්න ඕනේ මේ ගිණුම් අංකය, ඒ වගේම NIC නම්බර එක සහ බැංකුවෙන් එවන OTP අංකය. එතකොට මේ OTP අංකය ගොඩක් වෙලාවට කරන්නේ දැන් අපි සමහර කට්ටිය පත්තරේ දැන්නේම දානවා මගේ මෙන්න මේ ගිණුම් අංකයට මට ආධාරයක් කරන්න මුදල් එවන්න, ඒකත් එක්කම NIC නම්බර එකකුත් දානවා, ඒ වගේම දුරකථන අංකයක් දානවා. එතකොට කවුරු හරි වංචාකාරයෙක් කරන්නේ අර ආප්තාල පුද්ගලයාව කන්ටැක්ට් කරලා එයාට කියනවා මම මෙන්න මේ ගිණුමට වඩ සල්ලි දානවා බලන්ද සල්ලි මුදලක් ලැබිලා ඇති කියලා. ගොඩක් වෙලාවට එතුමා කියන ඒ සල්ලි ලැබිලා ඇති කියන මුදල තමයි OTP අංකය වෙන්නේ. එතකොට නොදැනුවත්ව අර ගණදෙනුවකරුවා OTP අංකය ෆ්‍රෝඩ්ස්ටට නැත්තම් මේ ස්කෑම් එක කරන පුද්ගලයාට කියනවා. එතකොට කරන්නේ ඔහුගේ දුරකථනයට ගණදෙනුවකරුවාගේ ගිණුම් අංකය සම්බන්ධ කරගෙන එතනින්දන් මුදල් ට්‍රාන්ස්ෆර් කරන්න එයා පටන් ගන්නවා. එතකොට අපි දෙකින් දිගටම මේ සම්බන්ධයෙන් කියලා තියෙනවා OTP අංකය තමන්ගේ ගිණුම් අංක වගේ දේවල් ෂෙයා කරන්න එපා, නොදන්න එක්කෙනෙකුට දෙන්න එපා කියලා. එතකොට කස්ටමර්ස්ලාගේ අතින් වෙන සිදුවෙන මේ OTP අංකය වෙනත් එක්කෙනෙක් එක්ක ෂෙයා කිරීම නිසා තමයි මේ වංචාව දෙකින් දිගටම සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට අපි ඒක දෙකින් දිගටම කස්ටමර්ස්ලාව දැනුවත් කරගෙන යනවා මේක OTP අංකය කිසිම කෙනෙක් එක්ක ෂෙයා කරන්න එපා කියලා. ඒ වගේම අපි ඕනම බැංකුවක වෙබ්සයිට් එකකට ගියොත් ඒගොල්ලොත් ඒක දාලා තිනවා. ඊට අමතරව දැන් ගොඩක් බැංකුවලින් එවන OTP අංකවල කෙලින්ම කියලා තියෙනවා මේක කාත් එක්කවත් ෂෙයා කරන්න එපා කියලා. එතකොට ඒ ගණදෙනුවකරුවන් මේ OTP අංකය ෂෙයා කිරීම තුලින් තමයි මේ වැරද්ද දිගින් දිගටම සිද්ධ වෙන්නේ. ඒ වගේම අපි තවදුරටත් මේකද වැඩි දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා ජංගම ඇප් එකක්, මොබයිල් ඇප් එකක් ෆෝන් එකේ ස්ථාපිත කරන අවස්ථාවේදී ඒ කරන එක්කෙනාව තවදුරටත් හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් ඉදිරියට අපි හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ජංගම දුරකථනයට මගේ account එක සම්බන්ධ කරනවා නම් තව ස්ටෙප් එකක් ඉස්සරහට ගිහිල්ලා ගනුදෙනුවකරුවව හඳුනා ගැනීමෙන් පසුව තමයි ඒක ජංගම යෙදුම ස්ථාපනය කිරීමට පුළුවන් වෙන්නේ. එතකොට ඒක තමයි ඊගාව ස්ටෙප් එක අපි මේ සම්බන්ධයෙන් ගන්න බලාපොරොත්තු වෙන්නේ. නවතම පුවත් දැනගැනීමට ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කරන්න.